අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම ගැන. ඇත්තටම පෝෂ්‍යදායි සමක් ලබා ගන්න කොහොමද? එතකොට පෝෂ්‍යදායි සමකට දෙන්න පුළුවන් සත්කාර මොනවාද? ඒ වගේ දේවල් අද වැදගත් කරුණු රාශියක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකට අද සුදුසුම පුද්ගලයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි හෙලනි. හෙලනි මං ආදරෙන් මගේ ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා. ඉතින් මම හෙලනිගෙන් මුලින්ම දැනගන්න කැමති ඔයා ගැන. ඔයා ගැන කෙටි හැඳින්වීමක්. මගේ නම දේශබන්ධු දේශකීර්ති සමාජ සේවා ශූරි ආචාර්ය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී හෙලනි භාග්‍ය හේවා විතරණ. එතකොට මගේ මේස උඩ තියෙනවා මේ ප්‍රොඩක්ට්ස් වගේක්. අතන නමින් හෙවන් ක්‍රිස්ටියානා ප්‍රොඩක්ට්ස්. මම දැනගන්න කැමති මේ ප්‍රොඩක්ට් සම්බන්ධව. ඔව් මේක මම එක්ස්පෙරිමන්ට් කරලා ලංකාවට හඳුන්වා දීපු ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ දක්වාම මගේ ප්‍රොඩක්ට් එක විහිදිලා තියෙනවා. හෙලනි මම දැනගන්න කැමති මේ ප්‍රොඩක්ට්ස් වල වැරයිටි එක සහ මේවල අන්තර්ගත පිළිබඳව. ඔව් මගේ ප්‍රොඩක්ට්ස් වල රේන්ජස් දෙකක් තියෙනවා. එකක් VIP රේන්ජ් එක. ඉතින් මේ VIP රේන්ජ් එක තමයි අපේ ෆාස්ට් මූවින්ග් රේන්ජ් එක. ඉතින් ගොඩක් අයට මෙන්න මේ රේන්ජස් දෙක මොකක්ද කියලා කියනවා. මේක පර්ෆෙක්ට් රේන්ජ් එක. මේකයි මේකයි අතර වෙනස තියෙන්නේ කාලය විතරයි. මේකේ සැෆ්‍රන් අන්තර්ගතය වැඩි මේකට වඩා මේකේ සැෆ්‍රන් අන්තර්ගතය අඩුයි. ඉතින් ඉෆෝට් කරන්න ප්‍රශ්න තියෙන කට්ටියට තමයි අපි මේ විදියට හදලා තියෙන්නේ. හැබැයි මේ දෙකෙන්ම එකම ස්කින් ටෝන් එක තමයි ඉන්නේ අන්ඩර් ටෝන් එක එළියට දෙන එක. ඒක මේකේ මාස 3කින් වෙනවා නම් මේකේ මාස 6ක් වගේ ගත වෙනවා. ඉතින් කාලය බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට මේක පාවිච්චි කළත් මේකෙන් ගන්න ප්‍රතිඵලෙම ගන්න පුළුවන්. ඒක තමයි අපේ රේන්ජස්. මේකේ අපිට ක්වොන්ටිටීස් හතරක් තියෙනවා. ඒ හැම ක්වොන්ටිටි එකක්ම පාවිච්චි කරන්න පුළුවන් ෆේස් ඇන් බොඩි. හැබැයි මේ පර්ෆෙක්ට් රේන්ජ් එක බොඩි එකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හේතුව ඩයිලූට් කරලා තියෙන නිසා VIP රේන්ජ් එක නම් ෆේස් එකයි බොඩි එකයි හැම ක්වොන්ටිටි එකක්ම යූස් කරන්න පුළුවන්. අපේ මේකේ ක්වොන්ටිටීස් හතරක් තියෙනවා. මිලිලීටර් 30, මිලිලීටර් 120, මිලිලීටර් 280 සහ මිලිලීටර් 500. පර්ෆෙක්ට් රේන්ජ් එකේ නම් දෙකයි තියෙන්නේ. එක මිලිලීටර් 280 සහ මිලිලීටර් 500 පමණයි. මේක පාවිච්චි කරන කෙනෙක් බොඩි එකට යට අවශ්‍ය නම් මූණටත් ගාන්න අනිවාර්යෙන් VIP රේන්ජ් එකෙන් ක්වොන්ටිටි එකකට යන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි අපේ මේ ප්‍රොඩක්ට් දෙකේ වෙනස. ඊට අමතරව අපිට තියෙනවා මේ සීරම් එකක්. සීරම් එක අපිට මූණට තමයි අපි පාවිච්චි කරන්න කියලා තියෙන. මේක මාසෙක ප්‍රමාණයකට හොඳටම ප්‍රමාණවත්. මොකද මේකේ කුඩා ප්‍රමාණයයි ගන්නෙ. ඩොට්ස් කීපයක් තියාගත්තම ඇති. මේක ක්‍රීම් එක ෆේස් එකට ඇප්ලයි කරන්න විනාඩි 10කට 15කට කලින් ගාලා ෆේස් එක මසාජ් කරලා පාවිච්චි කරන්න ඕන එකක්. ඉතින් ක්‍රීම් එකට කලින් යොදාගත්තම ක්‍රීම් එක බූස්ට් කරන එක තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් කරන්නේ. ඉතින් ඊට අමතරව අපි ස්ක්‍රබ් එකක් ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙනවා. මේ ක්‍රීම්ස් වලට ස්ක්‍රබ් එකක්. ඉතින් මේක ෆේස් ඇන් බොඩි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ක්වොන්ටිටීස් දෙකක් තියෙනවා. මිලිලීටර් 200 සහ මිලිලීටර් 450. ඉතින් ඒ වගේ තමයි අපේ ස්ක්‍රබ් එක තියෙන්නේ. මේක පාවිච්චි කරන ආකාරය අපි හැම වෙලාවෙම දැනුවත් කරනවා කස්ටමර්ස්ලට කොහොමද පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව අපේ ෆේස් වොෂ් ක්වොන්ටිටීස් දෙකක් තියෙනවා. ෆේස් වොෂ් වල මිලිලීටර් 200 සහ මිලිලීටර් 100. ඉතින් මේ ප්‍රොඩක්ට් එක තමන්ට අවශ්‍ය ප්‍රමාණය අනුව මිලදී ගන්න පුළුවන්. මේක මාසයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක තමන්ට ගැළපෙන සහ තමන්ට අවශ්‍ය ප්‍රමාණය. ඒ වගේම අපි මේ ෆුල් රේන්ජ් එකක් කියලා කිව්වා. ඉතින් ෆුල් රේන්ජ් එකක්ම අපි ළඟ තියෙනවා. ඉතින් බොඩි වොෂ් එකේ ඉඳලාම අපි ළඟ තියෙනවා. බොඩි වොෂ් එකේ මිලිලීටර් 200 සහ මිලිලීටර් 100 ප්‍රමාණ වලින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ තමයි අපේ නැචරල් ප්‍රොඩක්ට් එකක්. මේක මුල්තානි මිටි සහ සිනමන් චාකෝල්. මේක ලංකාවේ මා විසින්ම නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක හෑන්ඩ් මේඩ් ප්‍රොඩක්ට් එකක්. ගොඩක් හෑන්ඩ් මේඩ් යන එකක්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ සිනමන් අඟුරු කියලා කිව්වොත් අපි නිවැරදි. ඉතින් ඒවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මම පෙන්නනවා නම් ඔයාලට මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන්. ඉතින් පෙන්නනවා නම් මෙන්න මේ වගේ අන්තර්ගතයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගන්න කට්ටියට සියලු දෙනාටම අපේ ෆුල්ම රේන්ජ් එක ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. Thank you.
ඇයි මේ වගේ ප්‍රොඩක්ට් ලයින් එකක් පටන් ගන්න හිතුනේ? ප්‍රොඩක්ට් එක පටන් ගන්න ප්‍රධානම කරුණ වුණේ මට මගේ ස්කින් කලර් එක ගොඩාක් අඳුරු පැහැයක් තිබුණේ. ඉතින් අඳුරු පැහැයත් එක්ක සමාජයේ සමහර තැන්වලට යනකොට වෘත්තීන් බියුටිෂියන් කෙනෙක් විදියට මට ගොඩාක් වෙලාවට ගොඩක් අය කිව්ව ඔයා කලර් එකක් නැතුව කොහොමද තව කෙනෙක්ව කලර් කරන්නේ කියන එක ගොඩාක් සමාජයෙන් ආව දෙයක් මට. ඉතින් මට හිතුණා මුලින්ම මම මගේ ස්කින් ටෝන් එක හදාගෙන ඉන්න ඕනේ අනිත් අයට වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න කලින් කියලා. ඔව්. එතකොට දැන් අද සමාජයේ ගොඩාක් තියෙනවා බියුටි ප්‍රොඩක්ට්ස්, වයිට්නින් ක්‍රීම්ස් ඕන තරම් තියෙනවා. කොහොමද මේ ප්‍රොඩක්ට්ස් ස්පෙෂල් වෙන්නේ සහ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට සහ මේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න අයට ඔයාලට දෙන්න පුළුවන් වගකීම මොන වගේද? වගකීම කියන්නේ අපි හෙවන් ක්‍රිස්ටියානා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් විදියට වග කිය යුතු ආයතනයක් ඉදිරියේ කටයුතු කරනවා. ඉතින් අපි කන්සල්ටේෂන්ස් වලට අනුව තමයි ක්ලයින් කෙනෙක්ට ප්‍රොඩක්ට් එකක් දෙන්නේ. ඉතින් යාගේ ස්කින් එක ඇනලයිස් කරලා බලලා තමයි අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් අපි ක්ලයින් කෙනෙක්ට දෙන්නේ. ඒ වගේම දැන් අපි ලෝෂන්ස් ගත්තොත් දැන් ඔයිලි ස්කින් තියෙනවා, ඩ්‍රයි ස්කින් තියෙනවා, ඒ වගේ විවිධ වර්ගයේ ස්කින් ටයිප්ස් තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් මොන වගේ ස්කින් ටයිප්ස් වලට යූස් කරන්න පුළුවන්? අර ඔයා කිව්වා ඔයා ඇනලයිස් කරනවා, ඒ කියන්නේ කස්ටමර්ව පොඩ්ඩක් බලනවා, එතකොට ඔයා අපොයින්ට්මන්ට් එකක් දෙයලා හම්බෙලා හරි ඒක බලලානේ ගන්නවා කිව්වා. ඉතින් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අපිට ඕනම ක්ලයින් කෙනෙක්ට පුළුවන් අපිට අපොයින්ට්මන්ට් එකක් දාලා මාව පෞද්ගලිකව හම්බ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි සතියකට දවසක් අනිවාර්යෙන් කන්සල්ටේෂන්ස් දානවා. ඒ දවසට ඇවිල්ලා ක්ලයන්ට්ස්ලාට මාව හම්බෙලා මාත් එක්ක කතා බහ කරලා ස්කින් එක පෙන්නලා ඉවරලා ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. එහෙමත් අපහසු ක්ලයන්ට්ස්ලා ඉන්නවා නම් අපිට වීඩියෝ කෝල් එකක් ත්‍රූ මා හා සම්බන්ධ වෙලා වීඩියෝ කෝල් කන්සල්ටේෂන් එකකට යන්න පුළුවන්. දැන් මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් ගත්තාම දැන් ඕන තරම් වෙළඳපොලේ කියන්නේ වයිටනින් තියෙනවානේ, ඒවල එක එක අන්තර්ගතයන් තියෙනවා. කියන්නේ බ්ලීචින් ගොඩාක් අඩංගු ඒවා තියෙනවා, සතියෙන් සුදු වෙනවා කියනවා, සති දෙකෙන් සුදු වෙනවා කියනවා. දැන් මේ ප්‍රොඩක්ට්ස් ගත්තාම කොහොමද දැන් පැහැපත් සමක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ, නැත්නම් සුදු සමක්ද, නැත්නම් නිරෝගී සමක්ද, මොකක්ද ඇත්තටම මේ ප්‍රොඩක්ට්ස් වලින් පාරිභෝගිකයන්ට දෙන ඒ කියන්නේ වටිනාකම කොයි වගේද? ඔව්, ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ බිත්තියක් වගේ සුදු වෙන එක. මගේ ප්‍රොඩක්ට් එකක කවදම දාවත් කෙනෙක් බිත්තියක් වගේ සුදු වෙන්නේ නැහැ. ඉතින් ඒක විශේෂත්වයෙන්ම කියන්න ඕනේ තමන්ට ආවේනික වුණු අන්ඩර් ටෝන් එකක් තියෙනවා. ඒ ටෝන් එක තමයි අපි මේ ක්ලයන්ට් අරන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ ඇතුලේ තියෙන එපිඩර්මිස් එකට හරහා ඩර්මිස් එකේ තියෙන කලර් එක අවුට් කරලා දෙන එක තමයි අපි මේ ප්‍රොඩක්ට් එකෙන් කරලා දෙන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි දැන් ගොඩක් ප්‍රොඩක්ට්ස් වල බ්ලීචින් අඩංගු වෙනවා. දැන් මේ ප්‍රොඩක්ට්ස් වලත් බ්ලීචින් අඩංගුද? දැන් මිනිසෙක්ගේ සමකට, ඒ කියන්නේ අවුරුද්දකදී හෝ යම්කිසි කාල සීමාවකදී, ඒ කියන්නේ අන්තර්ගත කරන්න පුළුවන් බ්ලීචින් ප්‍රමාණයක් තියෙනවද? ඒ පිළිබඳ අනිවාර්යයෙන් මේ බලන් ඉන්න ප්‍රේක්ෂකය අනිවාර්යයෙන්ම දැනගන්න කැමති ඔය බ්ලීචින් සම්බන්ධව. දැන් මොකද අද සමාජයේ ගොඩක් අය බ්ලීචින් තියෙන ක්‍රීම් යූස් කරනවා. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එකට වගකීමක් දීලා ඔයාට කියන්න පුළුවන්ද මේකෙන් මේ කාලයක් ඇතුළත සිදු වෙනවා මේ වගේ, ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් මේකේ නැහැ, ඒ වගේ වගකීමක් පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන්ද? ඔව්, මම අනිවාර්යෙන් වග කියනවා. මොකද දන්නවද, මේක මගේ ප්‍රොඩක්ට් එක ගාලා කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මගේ ප්‍රොඩක්ට් එක නිසා මම ඒකට වග කියනවා. වග කියන්න බැඳිලා ඉන්නවා. එක එකනගේ ස්කින් වල තියෙන ප්‍රශ්න තියාගෙන මගේ ප්‍රොඩක්ට් එක අරගත්තොත් ඒක එයාට කරගන්න හානියක්. මොකද මම ඒක හැමතිස්සෙම කස්ටමර් ගයිඩ් කරන්නේ. අපි වීඩියෝස් හතරක් යවනවා කස්ටමර්ට කලෙක ස්ප්‍රෙඩ් වෙන විදිය, බ්ලෙන්ඩ් වෙන විදිය, ඊට පස්සේ කලෙක කවුට් වෙන්නේ කොහොමද, ගාන්නේ කොහොමද කියන එක හැමදේම අපි ක්ලයන්ව දැනුවත් කරනවා. ඒ සියලු දේ දැනුවත් කළා ක්ලයන් ඒ ටිප්ස් ෆලෝ කරලා නැතුව එයා ප්‍රතිඵල ගන්නේ නැත්තම් අපිට වග කියන්න බැරි වෙනවා. මොකද හේතුව අපි ඒ තරමට ක්ලයන්ව කන්සල්ටේෂන් එකක් යටතේ තමයි මේ ප්‍රොඩක්ට්ස් ලබා දෙන්නේ. ඒ වගේම පැහැදිලිව කියන්න ඕනේ ඔය ඇහුවා වගේ මේ ප්‍රොඩක්ට්ස් වල බ්ලීචින් ක්වොන්ටිටි එකක් තියෙනවද, රසදිය ක්වොන්ටිටි එකක් තියෙනවද කියලා. ඔව්, ඒ අවුරුද්දකට අනුමත රසදිය හෝ බ්ලීචින් ක්වොන්ටිටිස් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ ප්‍රොඩක්ට්ස් වලට අන්තර්ගත කරන්න ඕනේ. එහෙම නැති වුණොත් කවුරු හරි කියනවා නම් වයිටින් වෙනවා කියලා, ඒක බොරුවක් වෙනවා. මොකද එහෙම වෙන්නව නම් අනිවාර්යයෙන්ම එහෙම වෙන්නේ නැහැ. මොකද අවුරුද්දකට
රසදිය හෝ බ්ලීචින් ප්‍රමාණය 1%ක් තමයි පාරිභෝගිකයේගේ හැමතෙ ඉන්සර්ට් වෙන්න ඕනේ. ඉතින් ඒ ඉන්සර්ට් වෙන එක අවුරුද්දකටම ඉන්සර්ට් වෙන්න ඕනේ එකක් නම් අපි මාසෙකට ගණන් හදලා බැලුවොත් 1.0 ගණක් වෙනවා. ඉතින් සමහර ප්‍රොඩක්ට්ස් වල ඒක අපිට නම් වශයෙන් එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඒ ප්‍රොඩක්ට්ස් වල අවුරුදු 15කින් විතර ගන්න ඕන quantity එකක් 15% විතර ප්‍රතිශතයක් මේ මාසෙන් ගන්න පොඩි ප්‍රොඩක්ට් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි ඒ වගේ client කෙනෙක් දවස් 3න් සතියෙන් සුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි අතුරු ආබාධ ගොඩක් තියෙනවා. ඒ ඉතින් අතුරු ආබාධ ගොඩක් ආවහම අපිට මේ skin එක සුදු වෙනවා විතරයි වෙන්නේ. ඒකෙන් පස්සේ එන side effects වලට උත්තර නැති වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි client කෙනෙක්ට හොඳට දැනුවත් කරලා තමයි දෙන්නේ. ඒ client කියනවා නම් යාට බොහෝ ප්‍රශ්න තියෙනවා කියලා අපි දවස් දෙකක් තුනක් client ව guide කරනවා. Guide කරලා අන්තිමට තමයි අපි යාට product එකක් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ වගේම දැනගන්න කැමති දැන් ඔයාව ගත්තාම ඔයාව දැක්ක ගමන් ඔයා පැහැපත් සුදු කෙනෙක්. එතකොට දැන් වෙන ප්‍රොඩක්ට්ස් කරන්නේ මොඩල් කෙනෙක්ව ගේනවා යාව පෙන්වන එයා සුදුනේ මෙහෙමයි කියනවා. දැන් ඔයා කිව්වා ඔයා මේක යූස් කරා ඔයා පැහැපත් උනේ නැත්තම් පෝෂ්‍යදායි සමක් ලබා ගත්තේ මේ ක්‍රීම් එකෙන් කියලා. ඒ ගැන මම දැනගන්න කැමතියි. ඔව් ඒ ගැන විශේෂයෙන්ම මගේ ක්ලයන්ට්ස්ලට සඳහන් කරන්න ඕනේ. මොකද ගොඩක් අය කියනවා ඉන්ජෙක්ෂන් එකක් ගහලා සුදු වෙලා ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ක්‍රීම් එකක් ලොන්ච් කළා අනිත් අයව නොමග යවනවා කියලා. ඉතින් ඒක එහෙම කියනවා නම් ඒ කියන සියලු දෙනාට මේ බලාගෙන ඉන්න සියලු දෙනාට මම කියනවා මම ඕන අභියෝගයකට ලෑස්ති ඕන චැලෙන්ජ් එකක් බාර ගන්නවා. හේතුව මේ ප්‍රොඩක්ට් එකෙන් කවුරු හරි සුදු වුණේ නැත්නම් මම කියන ටිප්ස් හරියටම ෆලෝ කරලා ඒ ප්‍රොඩක්ට් එකේ ගියපු සම්පූර්ණ වියදම මම නැවත එයාට දෙනවා. මොකද හේතුව මට ස්කින් එක ඇනලයිස් කරන්න පර්මිෂන්ස් තියෙනවා. එතකොට ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි මට ක්‍රීම් බෝතලේදී බලාගෙන හිටපු කෙනා කියන්නත් පුළුවන් ක්‍රීම් බෝතලේ ඇබ්සෝබ් වෙලා එයාට මගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක් නිසා රිසල්ට්ස් දුන්නේ නැත්නම් මම එයාට සම්පූර්ණ මුදල් නැවත ලබා දෙනවා. අතිශයින් වගකීමෙන් හෙලනි කියනවා ඒක ගැන. ඉතින් ආඩම්බර ඒක ගැන ඇත්තටම. ඉතින් ඊළඟ ප්‍රශ්නේ ඇත්තටම දැන් අපේ සමාජයේ දැන් ඔන්න කවුරු හරි එනවා ක්‍රීම් බෝතලයක් ගන්නවා බ්ලීචින් ටිකක් දානවා තව මොන හරි දානවා විකුණනවා. දැන් ඒ වගේ ඕන තරම් දැන් අපි ගත්තොත් මේ පාට බැසම් ඕන තරම් ක්‍රීම් තියෙනවානේ. ඒකර ඔයාට මොකද්ද තියෙන සුදුසුකම සහ නීතිමය පසුබිම මේ වගේ ක්‍රීම් එකක් ප්‍රොඩක්ට් එකක් පාරිභෝගිකයන්ට දෙන්න? ඔව් මේ තියෙන්නේ මගේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විසින් මම මේ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරලා තමයි කරගෙන යන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ මට සියලුම දේවල් වල බිස්නස් මැනේජ්මන්ට් වලට තියෙන ඩොක්ටර් ටයිටල් එක. මේක බිස්නස් යුනිවර්සිටි ඇමරිකන් යුනිවර්සිටි එකෙන් තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ සෙත්මා හොස්පිටල් එකත් එක්ක මම සම්බන්ධ වෙලා එයාලත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම්ස් සහ වර්ක්ෂොප්ස්. ඊට අමතරව තව රොක්ලන් ඇකඩමි එකේ මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට දැනටත් ඉගෙන ගන්න. මොකද අද අපිට හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් හැමදාම අපිට මේ දේවල් අලුත් කරන්න තියෙනවා. අපේ නව ප්‍රොඩක්ට්ස් තවත් ඉස්සරහට එනවා. ඉතින් හැමදාම මම හෝඩියේ ඉන්නවා. එතකොට අනිත් අයත් ගැනත් මට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හැමතිස්සෙම කියන්නේ අපිට තව තවත් හැමදාම ඉගෙන ගන්න තියෙනවා. ඉස්සරහට යන්න නම් අපි හැමදාම ඉගෙන ගන්න ඕනේ. ඔව් ඒ වගේම දැන් මංගව බොටල්ස් වගේක් තියෙනවා. ඇත්තටම මේ මේ ප්‍රොඩක්ට්ස් ගැනයි සහ මේවල අන්තර්ගතයන් ගැන පොඩ්ඩක් අපි දැනගන්න කැමතියි. ඔව් මගේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ VIP රේන්ජ් එකක් කියලා තියෙනවා. පර්ෆෙක්ට් රේන්ජ් එකක් කියලා තියෙනවා. එතකොට VIP රේන්ජ් එකේ හා පර්ෆෙක්ට් රේන්ජ් එකේ මගේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක සැෆ්රන් තමයි වෙන්නේ. ඊට අමතරව බේස් ක්‍රීම්ස් කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මම දැනගන්න කැමති දැන් සැෆ්රන් අන්තර්ගතයි කිව්වා. ඇත්තටම අපි කොහොමද හොයාගන්නේ මේවා ඔරිජිනල් සැෆ්රන්ද? එතකොට සැෆ්රන් කොච්චර ප්‍රමාණයක් මේ ප්‍රොඩක්ට්ස් වල අන්තර්ගත වෙලා තියෙනවද කියලා? ඒක සියලුම දේ මගේ ප්‍රොඩක්ට්ස් වල සඳහන් කරලා තියෙනවා. මොකද කෙනෙක්ට ඒක ගැන තවදුරටත් දැනගන්න ඕන නම් මම එක කතා කරන්න පුළුවන්. මගේ වෙනම ඇසිස්ටන්ස්ලා මම ඒ වෙනුවෙන් යොදලා තියෙනවා. කන්සල්ටේෂන්ස් වලට මගේ
සේවිකාවෝ දාලා තියෙනවා. ඉතින් මේ හැම කෙනත් එක්කම සියලු දේ කතා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට්ස් දෙක ගත්තාම මේ ප්‍රොඩක්ට් එක අපේ සැෆ්රන් වැඩිපුර තියෙන ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක සැෆ්රන් අන්තර්ගතයේ චුට්ටක් අඩු කරලා තියෙනවා. මොකද සැෆ්රන් කියන්නේ ගොඩාක් මිල අධික දෙයක්. ඉතින් මේ මිල අධික දේ සමහර අයට ඉෆෝර්ඩ් කරන්න බැරි හින්දා අපි රේන්ජස් දෙකක් හදලා තියෙනවා. ඉතින් මේ රේන්ජස් දෙකේදී වෙනස වෙන්නේ කාලය පමණයි. මොකද මේකේ මාස 3කින් කල වෙන කෙනෙක් නම් ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න. වෙන වනන් 3කින් මේකෙන් එයාට 6ක් විතර යනවා. නැතු මම මේකෙන් මාස 3කින් සුදු කරනවා කියන එක නෙමෙයි මම සඳහන් කරේ. දැන් මම මෙහෙ වගේ ප්‍රශ්නයක් අහුවොත් දැන් අපි ලෝෂන්, ක්‍රීම්, වයිට්නින් යූස් කරනවා. එතකොට මේ අතරතුර අපි කොහොමද අපේ පෝෂණ වේල, එතකොට අපි මොන හරි ෆුඩ් සප්ලිමන්ට් එකක් යූස් කරන්න ඕනේද? අන්න ඒ දේවල් ගැනත් මම දැනගන්න කැමතියි. ඔව්. දැන් ගොඩක් අය අහලා තිනවා මම ෆුඩ් සප්ලිමන්ට් ගන්නවද කියලා මේ අතරතුරේදී. වගකීමෙන් කියනවා මම මේ වෙලාවේ ෆුඩ් සප්ලිමන්ට් ගන්නේ නැහැ. මොකද මට ෆුඩ් සප්ලිමන්ට් එකක් අවශ්‍යතාවයක් නැති නිසා. හැබැයි ඕනම කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ගේ අනුමැතියක් සහිතව ෆුඩ් සප්ලිමන්ට් එකක් ගත්තර කිසිම වරදක් නැහැ. හැබැයි මේ ප්‍රොඩක්ට් යූස් කරන අය ගොඩක් වතුර බොනවා නම් ඒක ගොඩක් මේ ප්‍රොඩක්ට් වලට ඉෆෙක්ට් වෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම දැන් අපි ලෝෂන්ස් එතකොට වයිට්නින් ක්‍රීම්ස් යූස් කරලා ගොඩක් වෙලාවට කියනවා ඔගොල්ලෝ අවු වෙන්න එපා, අවුවට නිරාවරණය වෙන්න එපා, එතකොට රිසල්ට් එකක් එන්නේ නැහැ කියලා. එතකොට මේ ප්‍රොඩක්ට්ස් යූස් කරාම අපිට අවු වෙන්න පුළුවන්ද? අපි අවු වෙ ගියොත් මොන හරි ඒවල සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? ඒව ගැනත් මම අනිවාර්යයෙන්ම ඒ වගේම ප්‍රේක්ෂකව දැනගන්න කැමතියි ඇති. ඔව්, මම බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් කියලා මම කිව්වා. ඉතින් මම වෘත්තියෙන් ගොඩාක් බිසි එක්කෙනෙක්. ඉතින් ඒ වෙලාවට මම අවුවේ යනවා. ඉතින් අවුවේ යනකොට මම මට තමයි මේ එක්ස්පෙරිමන්ට් එක කරලා තියෙන්නේ. ඉතින් මම අවුවේ ගිහින් බලලා තියෙනවා කොහොමද මේක රිසල්ට්ස් දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම තමන්ට අවශ්‍ය කලයක ආවට පස්සේ අමන්ට සාමාන්‍ය අවුවේ ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි තද අවුවක යනවා නම් ඒක අපි කවුරුත් දන්නවා. තද අවුවේ ගියොත් අපිට ක්‍රීම් ගාලා සුදු වෙලා අවු යන්න ඕනේ. නිකන් අපි තමන් ඉන්න ටෝන් එකෙන් ගියත් අපි කළු වෙනවා, යම් කිසි ප්‍රමාණයක් ලෙවල් එක ඩවුන් වෙනවා. හැබැයි සාමාන්‍ය අවුවේ තමන් කුඩයක් අරගෙන යනවා නම්, කඩේට යනවා නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. බයික් එකක් පදින වගේ, ෆීල්ඩ් එකේ යන වගේ කට්ටිය ක්‍රීම් එක ගානවා නම් මං ඒ වෙනුවෙන් ඒ ඒ කට්ටියට දෙන්න ඕන ටිප්ස් පර්සනලි අපි යාලට යවනවා මේ දේවල් කරන්න කියලා. ඒ වගේම අන්තිමටම මම දැනගන්න කැමති කොහොමද මේ ප්‍රොඩක්ට්ස් දැන්ට මාකට් එකේ ලබා ගන්නේ සහ දැනට මේ ප්‍රොඩක්ට්ස් වලින් පාරිභෝගිකයන් ලැබෙන තියෙන ෆීඩ්බැක් එක කොයි වගේද කියලා. ඔව්, ෆීඩ්බැක් එක නම් අපිට දිනපතා ගොඩාක් ෆීඩ්බැක්ස් එනවා. ඇත්තටම අපිට ඇත්තටම මේ කැල්කියුලේට් කරගන්න බැරි තරම් ෆීඩ්බැක්ස් එනවා. ඉතින් පාරිභෝගිකයන්ට මේක ලෝකල් මාකට් එකේ වගේම ඉන්ටර්නැෂනල් මාකට් එකේත් ගන්න පුළුවන්. හැබැයි අපි මේක දැනට කරගෙන යන්නේ WhatsApp එක through online business එකක් විදියට තමයි. අපේ ප්‍රොඩක්ට්ස් වෙන තැන් වලින් දැනට ගන්න බෑ. එහෙම කවුරුරි ගන්න ගත්තා නම් ඒක ෆේක් ප්‍රොඩක්ට් එකක් වෙනවා. ඉතින් ෆේක් ප්‍රොඩක්ට් එක අපි කොහෙට අපිට කතා කරලා ඉවරලා හවල් තැනින් ගන්න පුළුවන්ද කියලා හවොත් අපි කොහෙට හරි යවලා තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක යාට ගැනීමේ පහසුව සඳහා අපි තැනකට යවලා තියෙනවා නම් අන්න ඒ එතනින් විතරක් ගන්න පුළුවන්. නැත්නම් ක්ලයන්ට් ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් මාර්ගයේ හරහා පමණයි. අවසාන වශයෙන් දැනගන්න කැමති මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න කෙනෙක්ට කොහොමද ඔබතුමිය සම්බන්ධ කරගන්න පුළුවන් සහ මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකමද කියලා කොහොමද සැකහැර දැනගන්නේ? ඔරිජිනල්ම ප්‍රඩක්ට් එක කියලා මම කියන්නේ ඔන්ලයින් විතරයි අපි කරන්නේ කියලා. අපේ ස්ථාන දෙකක් තියෙනවා. ඒ දෙකට අපි කරන්නේ කවුරු හරි එතනින් ගන්න පහසුයි කියලා කිව්වොත් අපි අවශ්‍ය ප්‍රඩක්ට්ස් ටික අහගෙන ඒතනට කුරිය කරලා එයාට ගැනීමේ පහසුව විතරක් සලසා දෙනවා. නැත්නම් කස්ටමර් කෙනෙක්ට ගන්න පුළුවන් ඉන්නේ වාද්දුව හෙවන් බ්‍රයිඩල් සැලොන් එකෙන් සහ ඔන්ලයින් මාර්ගයෙන් පමණයි. ඉතින් බියුටි ටිප්ස් ගොඩක් අද හෙලනි අපිට කිව්වා. ඉතින් කොහොමද පැහැපත් සමක් මේන්ටේන් කරගන්නේ, කොහොමද පැහැපත් සමක් තියාගන්නේ, ඒ වගේ වටිනා කියන දේවල් රාශියක් අද අපි කතා කරා. අනිවාර්යෙන් බලන් ඉන්න ඕගොල්ලන්ටත් ඒ දේවල් ගොඩක් වැදගත් වෙන්න ඇති. ඉතින් මේ වගේම ලස්සනම ලස්සන බියුටි ටිප්ස් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන මම තවත් දවසක ඉන්නම්. ඉතින් හෙලනි, thank you very much මාත් එක්ක එකතු වුණාට සහ වටිනා දේවල් රාශියක් අපේ ලස්සන වෙන්න ඉන්න
කට්ටියට සහ ලස්සනට ඉන්න කට්ටියට කියලා දුන්නට thank you very much අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේ වගේම ලස්සන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා මම තවත් දවසක එන්න. See you guys.